අයිබෝවන් කියලා පිළිගන්නවා නංගිලි මල්ලිලා හැමෝම. ඉතින් අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෘෂි විද්‍යාව දෙවෙනි පාඩමේ අවසාන වීඩියෝ එක. ඉතින් ප්‍රධාන දේශිකුණික කලාප, පරිසරික කලාප, කෘෂි දේශිකුණික කලාප, කෘෂි පරිසරික කලාප ආදී වශයෙන් මේ පාඩමේදී සාකච්ඡා වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පාඩම අවසන් වෙනවා. අපි අලුත් පාඩමකින් තමයි ඊළඟට හම්බ වෙන්නේ. ප්‍රධාන දේශිකුණික කලාප, පරිසරික කලාප ගැන කතා කරද්දී අපි කෘෂි ක්ෂේත්‍රයේ ආයෝජනයන් සාර්ථක කරගන්න, ඒකේ අවදානම අඩු කරගන්න කෘෂිකාර්මික සැලසුම් සකස් කරනවා. ඉතින් මේ සැලසුම් සකස් කිරීමේදී ඒ ප්‍රදේශයේ දේශගුණික පාරසරික සාධක, ඒ වගේම යම් ප්‍රදේශයකට සුවිශේෂී වුණු ලක්ෂණ, ඒ දේවල් ගැන අවධානය යොමු කරලා ඒ අසුරින් කෘෂිකාර්මික සැලසුම් සකස් කිරීම තමයි ඉතාමත් ප්‍රායෝගික ක්‍රමවේදය වෙන්නේ. එතකොට අපිට පුළුවන් අවධානමට පෙර සූදානම් වෙලා ඒ අවධානම අඩු කරගෙන ආයෝජනයන් ඉතාමත් සාර්ථකව කරගන්න. ඉතින් ලංකාවේ දේශගුණය සලකනකොට මේ සඳහා වඩාත්ම බලපාන ප්‍රධානතම සාධකය වෙන්නේ වර්ෂාපතනය. අපි දන්නවා ලංකාවේ කන්න පවා තීරණය වෙන්නේ වර්ෂාපතනය මත. ඉතින් මේ ප්‍රධාන දේශිකුණික කලාප, පරිසරික කලාප යනාදිය වෙන් කිරීමේදීත් වර්ෂාපතනය ප්‍රධානතම සාධකය වෙලා තියෙනවා මේ දේවල් කාණ්ඩ කරනකොට. දේශිකුණික කලාප වර්ගීකරණයේදී වාර්ෂික වර්ෂාපතනයට අමතරව භූමි භාවිතය, වනාන්තරවල ස්වභාවය, පස වගේ සාධක වගේම නිර්ත දිග මෝසම් වැස්සේ සක්‍රීය දායකත්වයක් සැලකිල්ලට අරගෙන තියෙනවා. මේ දේවල් ඉස්සරහට විස්තර වෙද්දී මේ අදාළ කරුණු කොහොමද සැලකිල්ලට අරගෙන තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණය සහ ව්‍යාප්තිය සැලකිල්ලට අරගෙන ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප තුනකට වෙන් කරනවා. ඒ කියන්නේ මුළු ලංකාවම ප්‍රධාන දේශගුණික කලාප තුනකට වෙන් කරනවා වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණයත් ව්‍යාප්තියත් සැලකිල්ලට අරගෙන. පළවෙනි එක වෙන්නේ තෙත් කලාපය. වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර 2500ට වඩා හෝ ඊට වැඩි නම් තෙත් කලාපයට තමයි අයත් වෙන්නේ. අතරමැදි කලාපය වෙන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1750ත් 2500ත් අතර. ඒ වගේම වියලි කලාපයට අයත් වෙනවා වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1750ට වඩා අඩුයි නම්. එතකොට තෙත් කලාපයත්, අතරමැදි කලාපයත්, වියලි කලාපයත් විදිහට ප්‍රධාන දේශගුණික කලාප තුනක් දක්වන්නට පුළුවන්. තෙත් කලාපය ගත්තාම වර්ෂාපතනය ගැන අපි කතා කරා. දිගු වියලි කාලයක් නැහැ මේ ප්‍රදේශයට තෙත් කලාපය කියන්නේ එකයි. ඒ වගේම සාමාන්‍යයෙන් වසරේ මුළු දින ගණනින් දින 180කට වඩා, ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 50%කට වඩා වැඩි දින ගණනක් වර්ෂාපතනය ලැබෙනවා. ඒ වගේම නිර්ත දිග මෝසම් වැසි සක්‍රියව ලැබෙනවා. ප්‍රධාන වශයෙන් ලංකාවේ මධ්‍යම කඳුකරය නිර්ත දිග වෙරළබඩ ප්‍රදේශයට පැතිරිලා තියෙනවා. පස් කාණ්ඩය ගැන කතා කරාම සුලභම පස් කාණ්ඩය වෙන්නේ රතු කහ පොත්සොලි පස. වියලි කලාපය ගැන කතා කරද්දී වර්ෂාපතනයේ මිලිමීටර 1750ට වඩා අඩුයි. සැප්තැම්බර් අග මාස අතර වියලි කාලගුණයක් තමයි පවතින්නේ. මේ කලාපයට වසරේ මුළු දින ගණනින් දවස් 220කට වඩා, ප්‍රතිශතයක් විදිහට ගත්තාම 66%කට වඩා වැඩි දින ගණනක් වර්ෂාපතනය ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ නිර්ත දිග මෝසම් වැසිවල දායකත්වය ලැබෙන්නේත් නැහැ. මේ කලාපයට උතුරු මැද, නැගෙනහිර හා ගිනිකොන දිග තැනිතලා වගේ ප්‍රදේශ වෙනකම් ව්‍යාප්ත වෙලා පවතිනවා. ඒ වගේම දිවයිනේ වැඩි ප්‍රදේශයක් අයත් වෙන්නේ මේ කලාපයට. ඔයාලට සිතීමෙන් බලා ගන්න පුළුවන් වීල කලාපයට තමයි ලංකාවේ වැඩි ප්‍රමාණයක් අයත් වෙන්නේ. ඒ වගේම පස් කාණ්ඩය ගැන කතා කරාම රතු දුඹුරු පස්, චූර්ණමය නොවන දුඹුරු පස්, ඒ වගේම රතු කහ ලැට්සොලික් හා ලවණ පසුත් වීල කලාපයට අයත් පස් කාණ්ඩ වෙනවා. අතරමැදි කලාපයේ මේ කලාප දෙකටම අයත් ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ හින්දා වෙනම කලාපයක් විදිහට දක්වනවා. වර්ෂාපතනයේ සැලකිල්ලට ගත්තාම මිලිමීටර 1750ත් 2500ත් අතර වර්ෂාපතනයක් තමයි අතරමැදි කලාපයට ලැබෙන්නේ. කෘෂි දේශගුණික කලාප අපි කතා කරේ ප්‍රධාන ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප ගැන. කෘෂි දේශගුණික කලාප ගැන කතා කරද්දී මුහුදු මට්ටමේ උස අනුව ප්‍රධාන දේශගුණික කලාප නැවත උපකලාප වලට වෙන් කරනවා. ඒ කියන්නේ ප්‍රධාන දේශගුණික කලාප තුන නැවත උපකලාප වලට වෙන් කරනවා.
මෙවට උච්චත්ත කලාප කියලා කියනවා. ඊට හේතුව වෙන්නේ මේවා මුහුදු මට්ටමේ ඉඳලා තියෙන උස අනුව තමයි උපකලාප විදිහට වෙන් කරන්නේ. ඒ කියන්නේ උච්චත්වය අනුව තමයි මේවා වෙන් කරන්නේ. ඒ නිසා උච්චත්ත කලාප කියලා හඳුන්වනවා. ප්‍රධාන වශයෙන්ම පහතරට කලාපය, මැද රට කලාපය, උඩ රට කලාපය කියලා තමයි වෙන් වෙන්නේ. හැබැයි අපි සඳහන් කරා ප්‍රධාන දේශගුණික කලාප තමයි නැවත උපකලාප විදිහට වෙන් කරන්නේ. එතකොට ප්‍රධාන දේශගුණික කලාප තුනක් තියෙනවා. ඒ තුනට අයත් වෙන විදිහට තමයි මේ උපකලාප විදිහට මේවා වෙන් කරන්නේ. අපි ඉස්සරහට සාකච්ඡා කරමු විස්තරාත්මකව. පහතරට කලාපය ගත්තාම උච්චත්වය මීටර් 300ට අඩු කලාපය, මැද රට කලාපය වෙන්නේ උච්චත්වය 300ත් මීටර් 900ත් අතර වෙන කලාපය, උඩ රට කලාපයට අයත් වෙනවා උච්චත්වය මීටර් 900ට වැඩි වෙන කලාපය විදිහට. මෙහිදී වර්ෂාපතනයත් කෘෂිකර්මයට බලපාන අනෙක් ප්‍රධාන දේශගුණික සාධකයේ වෙන උෂ්ණත්වයත් සැලකිල්ලට අරගෙන තියෙනවා මේ විදිහට කලාප වෙන් කරනකොට. තෙත් කලාපයේ උච්චත්ත කලාප තුන පුරාම පැතිරී තියෙනවා. අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්න යන්නේ තෙත් කලාපය ගත්තාම මේ උච්චත්ත කලාප තුන පුරාම පැතිරලා තියෙනවා. ඒ නිසා කෘෂි දේශගුණික කලාප තුනක් අයත් වෙනවා මේ කලාපයට. ඒ කියන්නේ තෙත් කලාපයට මේ කලාප තුනම අයත් වෙනවා. පහතරට තෙත් කලාපය, මැද රට තෙත් කලාපය, උඩ රට තෙත් කලාපය විදිහට. අතරමැදි කලාපයටත් මේ තුනම අයත් වෙනවා. පහතරට අතරමැදි කලාපය, මැද රට අතරමැදි කලාපය, උඩ රට අතරමැදි කලාපය. හැබැයි වියලි කලාපයට ගත්තහම පහතරට ප්‍රදේශය තුල පමණයි පැතිරිලා තියෙන්නේ. ඒ හින්දා වියලි කලාපය අපිට හඳුනා ගන්න පුළුවන් එක දේශගුණික කලාපයක් විතරයි. එතකොට සමස්තයක් විදිහට කෘෂි දේශගුණික කලාප හතක් හඳුනා ගන්න පුළුවන්. කොහොමද හතක් වෙන්නේ? තෙත් කලාපයට අදාළව තුනක් තියෙනවා, අතරමැදි කලාපයට අදාළව තවත් තුනක් තියෙනවා, වියලි කලාපයට අයත් වෙන්නේ පහතරට වියලි කලාපය විතරයි. එතකොට කෘෂි දේශගුණික කලාප හත ඔයාලට දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සිටියම වෙනවා. කෘෂි පාරිසරික කලාප ගැන කතා කරාම අපි කලින් කතා කරේ කෘෂි දේශගුණික කලාප. ඉස්සෙල්ලම කතා කරා ප්‍රධාන දේශගුණික කලාප. මේ කෘෂි පාරිසරික කලාප දේශගුණය, පස, භූවිෂමතාව, භූමි භාවිතයේ විවිධත්වය, එකිනෙකට සුසංයෝජනය වූ විට ඇතිවන සමාකාර පරිසර ලක්ෂණ වලින් යුත් ප්‍රදේශයක් කෘෂි පාරිසරික කලාපයක් ලෙස හැඳින්වෙයි කියලා දක්වලා තියෙනවා. ඉතින් කෘෂි පාරිසරික කලාපයට අදාළ අර්ථ දැක්වීම තමයි මේක අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී අර්ථ දැක්වීමට වෙනම විශේෂ ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන හින්දා. ලංකාවේ ප්‍රථම කෘෂි පාරිසරික කලාප සිටියම 1975 දී පානබොක්කේ සහ කන්නංගර විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සිටියම් ගත කරලා තියෙනවා මේ සියලුම කෘෂි පාරිසරික කලාප ආදිය. ලංකාවේ ප්‍රථම කෘෂි පාරිසරික කලාප සිටියම 1975 දී තමයි ඇඳලා තියෙන්නේ පානබොක්කේ සහ කන්නංගර කියන මහත්වරුන් විසින්. හැබැයි මේක 2003 වසරේදී ආචාර්ය BVR පුණ්‍යවර්ධන කියන මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම නැවත සංශෝධනය කරලා තියෙනවා. ඒත් එක්කම කෘෂි පාරිසරික කලාප සිටියමට ගෙත් කලාපය තුළ පාරිසරික කලාප 15ක් අන්තර්ගත කරලා තියෙනවා. අතරමැදි කලාපය නැවත 20ක් අන්තර්ගත කරලා තියෙනවා. වියලි කලාපය තුළ පරිසර කලාප 11ක් හඳුනාගෙන තියෙනවා. එතකොට මුළු කෘෂි පාරිසරික කලාප විදිහට 46ක් අන්තර්ගත වෙලා තියෙනවා මේ සිටියමට අනුව. නැවත අපි සාකච්ඡා කරපු ටික මතක් කරොත් එහෙම ප්‍රධාන දේශගුණික කලාප තුනක් තිබුණා. ඒව නැවත උපකොටස් වලට කැඩුවා. උඩ රට, පහත රට, මැද රට විදිහට. එතකොට කලාප 7ක් හඳුනාගත්තා. ඊට පස්සේ කෘෂි පාරිසරික කලාප විදිහට වෙන් කරනවා සිටියමට අනුකූලව. එතකොට කෘෂි පාරිසරික කලාප 46කට වෙන් වෙනවා. කෘෂි දේශගුණික කලාපත් කෘෂි පාරිසරික කලාප දක්වා වර්ගීකරණයට සැලකිල්ලට අරගෙන තියෙන කරුණු මොනවාද කියලා බැලුවොත් මාසික වර්ෂාපතන ප්‍රමාණය සහ මාසික ව්‍යාප්තිය සැලකිල්ලට අරගෙන තියෙනවා. දැන් මාසික වර්ෂාපතන ප්‍රමාණය වෙන්නේ අපි අපේක්ෂිත අගය 75%. ඒ වගේම උච්චත්වය, ඒ වගේම ප්‍රධාන භූමි පරිහරණය, පස්කාණ්ඩ වගේ දේවල් කෘෂි දේශගුණික කලාප කෘෂි පාරිසරික කලාප දක්වා වර්ගීකරණයේදී සැලකිල්ලට අරගෙන තියෙනවා. ඉතින් මේ කෘෂි පාරිසරික කලාප ගැන සාකච්ඡා කරද්දී ඉතියමක මේ දේවල් අන්තර්ගත කරලා තියද්දී මේ සෑම කෘෂි පාරිසරික කලාපයක්ම ඉංග්‍රීසි අකුරු දෙකකින් සහ ඉලක්කම් වලින් සංකේත කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට හඳුනා ගැනීමේ පහසුව සඳහා
මේවා මේ විදිහට නම් කරලා තියෙනවා උදාහරණයක් විදිහට ඔයාලා දක්වලා තියෙනවා W L 1 simple A විදිහට ඉතින් මේවා විස්තර කරන්න කොහොමද කියලා අපි බලමු ඉස්සරහට සාමාන්‍යයෙන් දේශගුණික කලාප තෙත් අතරමැදි වියලි විදිහට පිළිවෙලින් W I සහ D වශයෙන් දක්වනවා ඒ වගේම උච්චත්ත කලාප වන පහත රට මැද රට සහ උඩ රට මේවා පිළිවෙලින් L M සහ U විදිහට දක්වනවා තුන්වෙනි ස්ථානයේ ඔයාලට දැක ගන්න පුළුවන් ඉලක්කමක් තියෙනවා එක තමයි මේ උදාහරණයට අනුව තියෙන්නේ හැබැයි මේ ඉලක්කම එකේ ඉඳලා පහ දක්වා අගයන් වලින් දක්වන්න පුළුවන් මෙහිදී එකේ ඉඳලා පහ දක්වා මේ තියෙන අගයන් වලින් දක්වන්නේ ඒ කලාපයේ තෙතමන පරාසය මෙහිදී වර්ෂාපතනය වගේම වාෂ්පීකරණ උත්සේදනයත් සැලකිල්ලට අරගෙන තියෙනවා අංක 1 මගින් තෙතමන පරාසය වැඩියෙන් දක්වනවා ඒක ක්‍රමයෙන් ඉහළට යන්න යන්න අඩු වෙනවා අංක 5ේදී වඩාත් අඩු තෙතමන තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ ඊට පස්සේ තියෙනවා වර්ෂාපතනයේ ස්ථානීය වෙනස් වීම තවදුරටත් සැලකිල්ලට අරගෙන මේ 1 ඉඳලා 5 දක්වා දක්වන අගයන් තවදුරටත් ඉංග්‍රීසි අකුරු සිම්පල් A ඉඳලා F දක්වා පරාසයකට උපකලාපීකරණය කරනවා එකට පස්සේ සිම්පල් A අකුර දක්වලා තියෙන උදාහරණේ ඉතින් අන්න ඒ විදිහට ඉංග්‍රීසි සිම්පල් A ඉඳලා F දක්වා උපකලාපීකරණය කරනවා මෙහිදී A අකුර මගින් වඩා ඉහළ තෙතමන පරාසයක් තමයි දක්වන්නේ වර්ෂාපතන ව්‍යාප්තියක් තමයි දක්වන්නේ F මගින් සාපේක්ෂව සුදුසු තෙතමන පරාසයක් එහෙම නැත්නම් දුර්වල වර්ෂාපතන ව්‍යාප්තියක් තමයි පෙන්වුම් කරන්නේ ඒ වගේම සාමාන්‍ය කෘෂි පාරිසරික කලාප සීමාවන් ස්ථිර වෙන්නේ නැහැ. මේවා කලින් කලට වෙනස් වෙනවා. විවිධ හේතු බලපානවා මේ සඳහා. කලින් කලට වෙනස් වෙන්න හේතු විදිහට ගත්තාම සාමාන්‍යයෙන් අපි නව තාක්ෂණික ක්‍රම හොයා ගන්නවා. ඒ වගේම දේශගුණික විපර්යාස, ඒ වගේම මායිම් නිර්ණය කරනකොට අපි ක්‍රමවේද දියුණු වෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් කරන දත්ත ප්‍රමාණයන් ආදී මේ කරුණු හින්දා මේ කෘෂි පාරිසරික කලාප සීමාවන් ස්ථිර වශයෙන් තියෙන්නේ නැහැ. සරලම උදාහරණයක් තමයි ලංකාවේ ප්‍රථම කෘෂි පාරිසරික කලාප සිතියම 1975දී තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි මේක 2003දී නැවත සංශෝධනය කරනවා. ඉතින් එතකොට මෙහිදී GIS තාක්ෂණය වගේ තාක්ෂණික ක්‍රම භාවිත කරනවා. අන්න නවීන ක්‍රම හොයා ගැනීමත් එක්ක මේ දේවල් වෙනස් වෙනවා. ඒ නිසා කෘෂි පාරිසරික කලාප සීමාවන් ස්ථිර වෙන්නේ නැහැ. කලින් කලට වෙනස් වීමකට ලක් වෙනවා. අපි බලමු කෘෂි පාරිසරික කලාප සිතියම් වල ප්‍රයෝජන මොනවාද ඒකාකාරී දේශගුණික තත්ත්වයන් නැති ප්‍රදේශ අපිට හඳුනා ගන්න පුළුවන් ඒ වගේම එක් එක් කලාපයට සුදුසු භෝග නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන් අපි කල් තියා හඳුනා ගන්න නිසා ඒ වගේම කෘෂිකාර්මික ව්‍යාප්තිය සැලසුම් කරන්න පුළුවන් ඒවා ක්‍රියාත්මක කරන්න ඉතාමත් පහසු වෙනවා ඒ වගේම ඉඩම් සංවර්ධන හා සංරක්ෂණ කටයුතු පහසු වෙනවා වගා කටයුතු සැලසුම් කරන්න අපිට ඉතාම පහසු වෙනවා ඒ වගේම කෘෂි ශාස්ත්‍රයේ ආයෝජන වලින් නිසි ඵල ලැබීම වගේම අවදානම අඩු කර ගන්න පුළුවන් මේක ප්‍රධානතම ප්‍රයෝජනය වෙනවා අපිට. ඒ වගේම දේශගුණ විපර්යාස මගින් සිදුවන බලපෑම් අවම කර ගන්න පුළුවන් අපිට කෘෂි පාරිසරික කලාප සිටියමක් ප්‍රයෝජනයට අරගෙන. ඉතින් ඔයාලත් එක්ක සාකච්ඡා කරපු සියලු කරුණු ටික මෙතන සාරාංශගත කරලා තියෙනවා. ප්‍රධාන දේශගුණික කලාප තුන, කෘෂි දේශගුණික කලාප 7 සහ කෘෂි පාරිසරික කලාප 46 ඔයාලට මේ විදිහට තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉංග්‍රීසි වචනයත් සමගින් සඳහන් කරලා තියෙන ඔයාලට මේ සියලු කරුණු. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද අපි කෘෂි පාරිසරික කලාප සිද්දීමේ මේ දේවල් නම් කරද්දී ඉංග්‍රීසි අකුර භාවිත කරනවා කියලා අපි කලින් සඳහන් කරා. සරල උදාහරණයක් එක්ක ඔයාලත් එක්ක කතා කරොත් එහෙම කෘෂි පාරිසරික කලාපයේ විදිහට ඔයාලට පළවෙනියට දැක ගන්න පුළුවන් WU1 කියන කලාපය. ඉතින් මේ කලාපය කොහොමද අපි හඳුනාගන්නේ කියලා බැලුවොත් එහෙම ඉස්සෙල්ලම තියනවා W අකුර. W අකුරෙන් අර්ථ දක්වන්නේ තෙත් කලාපය. ඔයාලට මෙතන දැක ගන්න පුළුවන් W අකුර තියෙන්නේ තෙත් කලාපයේ. ඊට පස්සේ අපි කෘෂි දේශගුණික කලාපය ගැන කතා කරාම ඉංග්‍රීසි අක්ෂරය තමයි දක්වන්නේ. කැපිටල් U ඉංග්‍රීසි අක්ෂරය. ඉතින් U අකුර තියෙන්නේ මෙතන උඩ රට කියන කලාපයේ. එතකොට තෙත් කලාපයේ උඩ රට කියන දේශගුණික කෘෂි දේශගුණික කලාපයේ තියෙන්නේ. එතකොට උඩ රට තෙත් කලාපය තමයි WU කියන ඉංග්‍රීසි අක්ෂර දෙකෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ ඉලක්කමක් සඳහන් කරලා තියෙනවා. ඔයාලට දෙවෙනි WU2A කියන එක සඳහන් කරලා තියෙනවා ඉංග්‍රීසි අක්ෂරය. අපි කලින් සඳහන් කරා සිම්පල් A ඉඳලා F යනකන් තියනවා කියලා. ඉතින් මේ විදිහට තමයි
කෘෂි පාරිසරික කලාප ඉංග්‍රීසි අක්ෂර ඇසුරින් අපි හඳුනා ගැනීමකට ලක් කරන්නේ. ඉතින් මෙතනින් එහාට ඔයාලට කෘෂි පාරිසරික කලාප හා ඒවට අදාළ වැදගත් තොරතුරු වෙන වෙනම දක්වලා තියෙනවා. අපේ channel එක හරහා අංග සම්පූර්ණ සටහනක් අඩුවක් නැතුව ඔයාලට ලබා දෙන්න පොරොන්දු වෙන නිසා අපි අමතර කරුණු විදිහට මේ දේවල් ඔයාලට දක්වලා තියෙනවා. ඔයාලා අධ්‍යයනය සඳහා මේ දේවල් භාවිතා කරන්න. Option of the